අපේයි බලන උඩ බලනවා කටිලා ගහනවා. දැන් අපි දකිනවා වමේ ව්‍යාපාරවල නායකයෝ පන්සල් වලට ලවුඩ් ස්පීකර් පූජා කරනවා. මේක විකාශය වුණ නැත්තම් මෙතනින් එහාට මගේ ගමන ඉවරයි. නැට 5000 ගානේ ගන්නම් දෙනවද කියලා. පස්සේ දුන්හිඳ අද්දර ළඟට දියකට පහන එහෙම තමයි පළගස්ම. ඔව් දැන් දුන්හිඳ අද්දර ඇත්තටම මේ දුන්හිඳ අද්දර අපි බදුල්ලේ දුන්හිඳ ඇල් ආශ්‍රිතව නිකරේ මම බැංකුවේ සමීක්ෂණය සඳහා ගියාම ඒ ආශ්‍රිත ජන ජීවිතයේ අධ්‍යයනයෙන් තමයි මේ එක ඉගෙනගෙන තමයි මේක කරන්න ඕන කියන එක ඒ අධ්‍යක්ෂකෙම ආවේ. ඉතින් ඒක අපි ඇත්තටම යනකොට අපි තෝරගත්ත කාලේ ඒ කියන්නේ දුන්හිඳ ඒක රූපගත කරන තෝරගත්ත කාලේ දෙසැම්බර් මාසෙ. දෙසැම්බර් මාසෙ කියන්නේ බදුල්ලට හොඳටම මේ වහිනවා. ඉතින් අපි ගිහිල්ලා ගමට ගිහාම මේ ගමේ අය කිව්වේ මේ මාසෙ ඇවිල්ලා වැඩක් නම් කරන්න හම්බෙන්නේ නැහැ කියලා. අපි මේ රූපගත කරන තෝරගත්තේ දුන්හිඳට එහා පැත්තට ගිහිල්ලා. දුන්හිඳට එහා පැත්තට යන්න ඒ පාලමක් තියෙනවා ඉතාම පල්ලෙහා. ඒ පාලමෙන් ගොඩ වෙලා ගඟේට පල්ලෙමෙන් ගොඩ වෙලා සෑහෙන අර කන්ද උඩට නැගලා පල්ලෙහාට බහින්න ඕනේ. දුන්හිඳ අපි පළවෙනි පාර යනකොට ඒ ගමේ අය කිව්වා මේ ඌ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා. ජෙනරේටර උස්සගෙන අපි ඒ පැත්තෙන් කැලේ නැගලා මෙහෙම බැහැලා ඇවිල්ලා දුන්හිඳ ගාවට මට මතකයි ඇවිල්ලා බැහැලා පළවෙනි ෂොට් එක ගන්නකොට රුක්මල් තමයි මේක හිටියේ ගන්න. මෙහෙම ඒවා කරනකොටම රෙකෝඩර් එක වැඩ කරන්නේ නැහැ. මීදුමටයි අර බැස්සට මේවාකට ඇවිත් ඊපස්සේ එදා දවස අර ගිය ගම සම්පූර්ණයෙන් අහකට ගියා. ඊපස්සේ ආයේ දවසක් ආයවිල්ලා ආය ෂූට් කරන්න හදනකොට එක්කෙනෙක් රෙකෝඩරෙත් එක්කම මේ වතුරට වැටුණා. ඉතින් ඒ වගේ මහා ඒ දවසෙත් නැති වුණා. ඒක උනත් ඒක ටෙලිනාට්‍ය විකාශය වෙනකොට මම හිතන්නේ සෑහෙන කම්පනයක් වුණා. මම ඒතකොට ලංකාවේ හිටියේ නැහැ. මේ පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ගිහිල්ලා හිටියේ. විකාශය වෙනකොට ඔකට විරෝධතා රැල්ලක් ආවා. ඒකත් හරි මම ඒකත් මතක් කරන්න ඕනේ මට මතක හැටියට. මේ පත්තරවල එහෙම මේ ගිහින් තිබ්බා මේක මේක විකාශය වුණොත් එහෙම මේ ළමයි නරක් වෙනවා. මොකද මේකේ ළමයි අර කසිපු හංගන අර මේවල තියෙනවා කියලා මට මතක හැටියට. ඒ දවස්වල ඉතින් විශාකාකේ විදුහල්පතිනිය පත්තරේට මේකකුත් ලියලා තිබුණා. සෑහෙන මේ පීඩනයක් රූපවාහිනියට ආවා. ඒ දවස්වල රූපවාහිනිය සංස්ථාවේ මම හිතන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට හිටියේ නැත්නම් සභාපති හැටියට හිටියේ මේ සුනිල් සරත් පෙරේරා මහත්මයා. මම හිතන්නේ එයා ඒක බලලා ආයෙසට නෑ මේක යන්න ඕන කියන නිර්දේශය යාට දීලා තිබ්බා. ඒක මුනේ නෑ. දැන් ඔබ කිව්වට දැන් එක්තරා පර්යේෂණයක් කියලා. දැන් මට හිතෙනවා ඔබගේ ගමනට එක්ක බැලුවම සින්තටික් සීන හොඳටම පර්යේෂණයි. ඔව් ඔව්. දැන් ඒක මගේ විදිය. කියන්නේ මේවා ඔක්කොම මේ සිද්ධ වුණේ මම මේ පශ්චාත් උපාධිය හදාරීම සඳහා එංගලන්තයට යන ඉස්සරනේ. එතකොට අපි ලෝකය කියන්නේ මේ ලංකාවනේ. ලෝකය කියන්නේ ලංකාව කියලා හිතාගත්තාම ඒක ඇතුළේ කරපු දේවල් ටිකක් තමයි තිබෙන්නේ. නමුත් ඊට වඩා මේ බොහෝ දුර මේ ගිහින් තියෙනවා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය කියන නිදහස කියන්නේ. එතකොට ඒවා හරි වෙනස්. අපි කවදාවත් අත්දැකපු දේවල් නෙවෙයි කියන එක තේරෙන්න ඇත්තටම පිටට යන්න ඕන. හරි, අපි එමුද ඡන්ද කින්නද ළඟට. ඔව්. ඒකත් අර මේ ප්‍රභාතය වගේම ඔබගේ වර්ක්ෂොප් එකක් තමයි. ඒකත් හරි බොහොම මිහිරි අත්දැකීමක්. ඡන්ද කින්නරි මතකයි ඡන්ද කින්නරි කරන්න නිෂ්පාදකයෙක්. කියන්නේ මං ඡන්ද කින්නරි පිටපත ලීලා තිබ්බා. ජයශ්‍රී චන්ද්‍රජිත් තමයි ප්‍රභාතේ මේ සහ මේ ප්‍රධාන භූමිකාව කරේ. දුන්හිඳාද්ද ටෙලිනාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් කරා. ඔය කරන අතරේ දුන්හිඳාද්දර මේ තිබ්බා මේ මීඩියා මාධ්‍ය දැක්මක් මේ ඉවර වෙලා එක දවසක් රෑ මේ අපේ ගෙදරට එක්කෙනෙක් එක්කන් ආවා. මම එතකොට දැනගෙන හිටියේ නෑ මේ එන්නේ මේකට කියලා. ඇවිල්ලා කිව්වා හන්දේ මේ ඔයගාව පිටපතක් තියෙනවා කිව්වා නේද, මේ චිත්‍රපටයක් කරනවා නම් කරන්න කෙනෙක්, ඒක චිත්‍රපටයක් කරනවා නම් කරන්න කෙනෙක් ඉන්නවා, මේ මෙයා කැමති කරන්න කියලා. එයා මට කිව්වා මං ගාව මගේ අතේ 107ක් තියෙනවා, පුළුවන් නම් කරන්න කියලා. මං කිව්වා කරමු කියලා. එහෙම තමයි ඒ චිත්‍රපටය කරන්න පටන් ගත්තේ. ඉතින් මට මතකයි දැන් මේකේ ප්‍රධාන භූමිකාව කරන්න ස්වර්ණ වගේ කෙනෙකුට කතා කරන්න අපිට එහෙම
ගැන්නේ ඒදස්සල මේ උඩම හිටපු නිලියන සුපිරිම නිලියන හිටපු. එතකොට යාට මේක කතා කරන්න තරම් අපිට ගටක් තිබෙන මෙයා බෑකිවොත් එහෙම මේ මොකද වෙන්නේ කියලවල. ඊට පස්සේ මම කරපඩේ එතකොට ධර්මසිය අයව මං අඳුරනවා කියන දවසල නාට්‍ය හරහා සම්බන්ධ වෙලා මේ පිටපට ධර්මසිය අයියට ඇරියා. මේ මම මේක මෙහෙම දෙනවා මේ පොඩ්ඩක් බලන්න කියලා. ධර්මසිය අයිය තමයි ස්වරණට කියලා තියෙන්නේ මේක මේ කරන්න කියලා. එතකොට එයා කැමති වුණා කියන එක දැනගත්තාම මම පුදුම මේ සතුට එකක් ආවා. ඉතින් ඒක ඒක කියලා නිම කරන්න බැරි. ඇත්තටම ඒ කියන අතරතුරම ධර්මසේය වෙන කතාවක් කිව්වා. ඒක තමයි ලස්සනම කතාව. මේ මල්ලි වගේ පළවෙනි ෆිල්ම් එක නේ මේක. ස්වර්ණ කියන්නේ මෙහෙම චරිතයක්. ඒ කියන්නේ මේ මේ ලංකාවේ මෙහෙම ඉන්න කෙනෙක්. ඔයා ඒක කරනකොට ඉතින් ඔයාට ඕන දේ කරගන්න ඉතින් ටිකක් මේ පරිස්සමෙන් මේ වැඩ කරන්න හැන්ඩල් කරන්න මෙහෙවන්න වෙයි. නැත්තම් ඉතින් වැඩේ කරගන්න අමාරු වෙයි කියලා ඔයාගේ ওই තියෙන මේ සීමාකාරී තත්වයන් ඇතුළේ එහෙම එහෙම කිව්වා. ඉතින් මට තාම මතකයි. ඒ හින්දා මම ගියේ නෑ. එයා කැමති වුණාට එයාව හම්බෙන්නේ මේ ස්වර්ණක්කාව මට පළවෙනි වතාවට හම්බුනේ මුහුරත් උල්ල දවසේ. ඒ කියන්නේ ඒක පළවෙනි දවසේ. එතකොට මට මතකයි පානපත්තු කරනක මම කියනවා මේ මේ චිත්‍රපටයක මං රඟපාන චිත්‍රපටයක අධ්‍යක්ෂක කෙනෙක් දෙන්න සොඳුරු සීලෙන් ඇරෙන්න මා වැස්සක ගිලිගත්ත ඒ ප්‍රේමවන්ත සීලෙන් ඇරෙන්න. ඊළඟට මේ මගේ සඳයි මගේ මතකයේ නිවැරදි නම් මේ මගේ සඳයි චිත්‍රපටයේ ආරම්භමේදී අර ස්තුතිය පළ කරන නම් අතර එවකට ජවිපේ ප්‍රචාරකලේක විමල් වීරවංශගේ නම තිබුණා. හැබැයි දැන් අක්ෂරය වගේ පැත්තකට එනකොට ඔබේ දේශපාලන මිතුරන් ඔබ ඔබ කෙරෙහි ඇස් දල්වා බලාගෙන සිටි බලවේග ඔබෙන් දුරස්සලා ඇත්තලා කියන්නේ. ඔව් දැන් අක්ෂරය වෙනකොට විමල් වීරවංශත් පැත්තකට ගිහිල්ලානේ හිටියේ. වෙන 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 පැත්තකට ගිහිල්ලානේ මේ මගේ සඳයි චිත්‍රපටය. චිත්‍රපටය තමයි මාව වෙනස් කරපු චිත්‍රපටය. දැන් ඕක මේ ඕකට ගොඩක් ප්‍රශ්න ආවා. එකක් තමයි මේ මේ චිත්‍රපටියට අනුමැතිය ගන්න රංගපාලක මණ්ඩලය අනුමැතිය නෙවෙයි මේ චිත්‍රපටිය තිරගත කිරීම සඳහා අවශ්‍ය කරන මේ 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 ඉතුරු ප්‍රතිපාදන මේ ලබා ගන්න සඳහා සංස්ථාවෙන් අනුමැතිය ගන්න තිබිච්ච පූර්ව දැක්මේදී සංස්ථාවේ හිටපු ඒවකට හිටපු මණ්ඩලය මේක සම්පූර්ණයෙන් මේ ප්‍රතික්ෂේප කරා. මේකට මේ ණය දෙන්න නෙමෙයි මේක පෙන්වන්නවත් හොඳ නැහැ කියලා. එතකොට සභාපති හිටියේ තිස්සබේසකර මහත්මයා. තිස්සබේසකර මහත්මයාට පොඩි සැකයක් ඒක චිත්‍රපටිය බලලා තිබ්බේ නැහැ. කියන්නේ එතකොට මගේ ඒ වේදිකා නාට්‍ය රෙල් නාට්‍ය තිබ්බ හින්දා මේ මිනිස්සයා චන්දගින්නෙත් කරලා තිබ්බ නිසා මේ මිනිස්සයා මේ තරම් නරක චිත්‍රපටියක් කරයිද කියන එක විශ්වාස නැති හින්දා තව මණ්ඩලයක් පත් කරා. ඒ මණ්ඩලයේ සභාපති හැටියට හිටියේ ඒක කියන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු මණ්ඩලයක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් ඒ මණ්ඩලය තමයි මේක බලලා මේක මේක පෙන්වන්න ඕන මේකට මේ උදව් කරන්න ඕන කියන එක කිව්වේ. මේක නිදහස් කරේ ඒ බැම්මෙන් ඊට පස්සේ තමයි. ඊට පස්සේ චිත්‍රපටිය මේ මං හිතන්නේ ජාත්‍යන්තරවත් විශාල මේ අවධානයකට ආවා. පළවෙනි දැක්ම තිබ්බේ ලෝක දැක්ම තිබ්බේ ලන්ඩන් චිත්‍රපටය උළෙලේ මේ පර්යේෂණ අංශය. ඒක ඇත්තටම ඒක මගේ සිනමා ජීවිතේත් පර්යේෂණයක් එක්තරා විදිහක හැම පැත්තකම පර්යේෂණයක්. ඒ කියන්නේ ඒකත් එක්ක ආවා අලුත් 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 කොටසක් සිනමාවට. චන්න දේශප්‍රිය කියන්නේ කැමරාමන් කෙනෙක් හැටියට ඉස්සෙල්ලාම ආවේ මේ මගේ සඳයි වල. රවින්ද ගුරුගේ සිනමා එඩිටර් කෙනෙක් හැටියට ආවේ මේ මගේ සඳයි වල. ඒක භාවිතා කරපු දේවල් ඒ බොහෝ දේවල් වල මේ අලුත්කමක් තිබ්බා. එතකොට ඔය දැන් වගේ ඔය නන්නිලිනේ එඩිටින් වගේ දේවල් තිබ්බේ නැහැ. මැෂින් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ තාක්ෂණය ඇවිල්ලා තිබ්බෙත් නැහැ. නමුත් රවීන්ද්‍ර වීඩියෝ එඩිටර් කෙනෙක් හින්දා අපි මේක එඩිට් කරේ වීඩියෝ එකේ. ඒතර වීඩියෝ එක එඩිට් කරලා ආපහු නෙගටිව් එක කපන්න යනකොට සෑහෙන ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම අර මං ගණන් කරලා හින්දා වෙන්න ඇති අතින් හදපුවා. ඒ කියන්නේ කටින් පොයින්ට් එක තප්පරයකට අඩි එකහමාරක් මේක යනවා. අඩි එකහමාරකට ෆ්‍රේම්ස් 24ක් තියෙනවා. එතකොට මේ මෙච්චර විනාඩි ගානකින් මේ මේ වෙලාව යන්න නම්
මෙන්න මෙතනින් තමයි කැපෙන්න ඕන කියන එක අතින් හදලා තමයි කටින් පොයින්ට් එක මේ අරන් ගියේ. මගේ ප්‍රශ්නේ උනේ ඊළඟට අර අර දේශපාලන මිතුරන් ඈත් වීම, ඒ කියන්නේ ඔබේ ඊළඟ භාවිතයේ ලිට්මස් පරීක්ෂණයක් වගේ, ඒ කියන්නේ බොහෝ අය ඔබෙන් වියෝ වෙන්න. ඔව් ඒක තමයි, ඒකට හේතුව හරියට දැවිකරන්නේ උනා. ඔව් ඒක ඒකට හේතුව තමයි මම අර කිව්ව දේ. ඒ කියන්නේ වැරදුනේ මටද ඒගොල්ලන්ටද කියන එක මේ ප්‍රශ්නයක් නේ. දැන් උදාහරණයක් ඇටේට ඒ දවස්වල හිටපු ජනතා විමුක්ති පෙරමුණ, ඒ කියන්නේ මේ මගේ සඳහයකට සහයෝගය දැක්වුවා. මේ නමුත් අක්ෂරයට එනකොට අක්ෂරයට තිබිච්ච සංස්කෘතික විරෝධයට ඒගොල්ලෝ මේ ඒ විරෝධය පැත්තෙ හිටියා. මට මතකයි රැස්වීම වල මේ ලොකුවට මේ ඒ පහර දහන තනිතටින් පියාඹන්න වගේ එකක් එනකොට ඒක මේ ලොකුවට මේ වේදිකාවල කතා කරා ඒකට විරුද්ධව. එතකොට ඒක ඒක මං හිතනවා මේ මේ කියන්නේ කලාකෘති වාරණය කරන්න, කලාකෘති වල මේ 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 ප්‍රශ්න කතා කරන්න ඕනද වගේ දේවල් මේ ඒ දවස්වල විවාදයට ලක්ුණා. මේ මේ ඉතින් එතන තමයි ගැටලුව තිබ්බේ. ඒක තමයි මම අර කලින් කිව්වේ. දැන් මේ තියෙන මේ අලුත් අලුත් ප්‍රශ්න, අලුත් ගැටලු සහ අලුත් මේ සමාජ ගතිකයන් වටහා ගැනීමට ලොකු, ඒ කියන්නේ නව දැනුම අවශ්‍යයි. ඒ දැනුම හොයාගත්තේ නැත්නම්, ඒ දැනුම පස්සේ ගියේ නැත්නම් අපිට මේ 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 වෙනස කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි අපි හිතමු අපි වඩාත් මිනිසුන්ට වඩාත් යහපත් සමාජයක් සඳහා තමයි අපේ ජීවිත අපේක්ෂාව සහ අපේ වැඩකටයුතු තියෙන්නේ. නමුත් ඒක කරගන්න අපි පාවිච්චි කරන යාන්ත්‍රණය මේ රුසියන් විප්ලවය කරපු යාන්ත්‍රණය වෙන්න බෑ. තත්ත්වය අසන්දිමිත්තා මේ දවස්වල පසු නිෂ්පාදන කටයුතු වල දෙනවා, පෝස්ට් ප්‍රොඩක්ෂන් වැඩ. තව මාසයක් විතර යනකොට ඉතින් වැඩ ඉවර වෙයි. ඒකත් අලුත් අත්දැකීමක් මට. මොකද හේතුව මම කවදාවත් මේ මගේ සිනමාවේ මම කියන්නේ නවකතාවකින් නවකතාවක් සිනමාවට නගලා නැහැ. මේක පළවෙනි වතාවට කරන්නේ. ඒ නවකතාව මම අලුතෙන්, ඒ කියන්නේ ඇත්තටම නවකතාව ලිව්වට පස්සේ කතෘ ඉවරයි. ඊට පස්සේ ප්‍රේක්ෂකයානේ නවකතාව තමන්ගේ කෘතිය බවට නැවතත් පත් කරගෙන කියන්නේ. හැම එක එක ප්‍රේක්ෂකයා තුල නවකතාව නැවත නැවතත් උපදිනවා. දැන් මං කියන ප්‍රේක්ෂකයා තුලත් මේ නවකතාව ඉපදිච්ච විදිය සිනමාකරුවෙක් වීම නිසා මං ඒක තව කෙනෙකුට කියනවා. එතකොට මං තව කතාවක් මං අහපු තව කතාවක් තව කෙනෙකුට කියනවා. එතකොට මේක බලුවාට පස්සේ ඒ බලන කෙනා තව කතාවක් තව කෙනෙකුට කියයි. ඒ වගේ දේවල් ගොඩක් මේක ඇතුලේ තියෙන හින්දා තමයි මං ඒක තෝරගත්තේ. ඒක මං හිතනවා බලමු ඉතින් අපි කොහොමද මොකද වෙන්නේ කියලා. මම ඊළඟ ප්‍රශ්න අහන්න දැන් ඕනෑම රටක සමහරට මේක වෙනවා ඇති. ලංකාව අපි දැකලා තියෙනවා කවුරු හරි එක පාරක් හැදුවාම ඒ පාර දිගේ කිසියම් අනුකාරක ප්‍රවණතා. අශෝක හඳගම දැන් කපපු පාරේ. එතකොට සමහර ඒ කියන්නේ එවැනි අනුකාරක මේ ප්‍රවණතා හැදෙන්න මේ හැදුවා කියන නිරීක්ෂණය ඔබට නැද්ද? මෙහෙම ඒක ඒක මම එහෙම අනුකාරකද කියන එක මට තියෙනවා පොඩි මේ මේ ප්‍රශ්නාර්ථයක්. ආభాෂය සහ ඒ ඒක ඇතුලෙන් තමන් ඒ ඒ ඒ පරාමිතීන් ඇතුලේ කිසියම් විදිහක තව තමන්ගේ ප්‍රකාශනය කරන්න ඕන කියන පිරිසක් හැදුනා වෙන්න ඇති. මොකද අනුකරණය කරා කියන එක මං හිතන්නේ එච්චර සාධාරණ නැහැ ඒගොල්ලන්ට කියන එක. ඒගොල්ලෝ කියන්නේ ඊට වඩා අලුත් પરම්පරාව අලුත් නිර්මාණ මේ මේ කරනකොට උත්තේජනයක් ලැබුවා වෙන්න පුළුවන්, ආభాෂයක් ලැබුවා කියන එකට මම වඩා කැමතියි. ඒ කියන්නේ ඒක ඒ හින්දම තමයි මම හිතන්නේ මේ මගේ සඳයි කියන එක බලලා මේ අපේ ලෙස ජේම්ස් පීරිස් මහත්තයා කිව්වේ මේක මේ වෙන ට්‍රෙන්ඩ් එකක් හදයි, ඒ කියන්නේ අලුත් ගමනක් හදයි කියන එක. ඒක ඒක ඇත්තම අපේ සිනමාව ඇතුළේ එක්තරා විදිහකට සිද්ධ වුණා කියන එක පහුගිය කාලේ බලනකොට වෙන්න තිබ්බා. අක්ෂරයක් එක්ක අක්ෂරයට සම්බන්ධව මතුවෙච්ච ගැටලු කාරණා සහ අක්ෂරය කියන එක කිසියම් භයානක නැත්තම් ශතිමේ අත්දැකීමක් නොවන්නට මේක මීට වඩා අපේ සිනමාව මීට වඩා වෙනස් ගමනක් යන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. අක්ෂරය පෙන්නගන්නත් සඳදඩේම සඳදඩේම ඉවර කරගන්න බැරි පොඩි පොඩි තාක්ෂණික ගැටලු වගේක් තියෙනවා. ඒක ඉතින් කෞතුක වස්තුවක් හරියට පහුගේ කවදා හරි ඉවර කරලා පැත්තකින් තියෙනවා. ඒ කියන්නේ පොඩි හිත හිඩෙසක් තියෙනවා නැත්තම් අර ගමනේ මෙන්න මෙහෙම එකක් දැකලා නැහැ නේ මිනිස්සු කියලා. එහෙනම් ඒ ඒ ඒක ඒ සඳහා ඒක ඉවර කරන්න ඕන කවදා හරි. ඒ ඒ ඒ ගැන ඔබේ පිදුමක් නැද්ද? තියෙනවා. ඇත්තටම තියෙනවා. මොකද ඒක එන්න ඕන කාලේ ආවේ නැති එක ප්‍රශ්නයක්. ඒකේ රංගපාපු මේ රුක්මල්ලා මහේන්දලා මේ කෞශල්‍යලා
දැන් වයසයි. ලක්දිව පත්තරේ එවකට පළමු හෝ දෙවන කලාපේ ඔබේ කෙටි කතාවක් පළවෙනි මිනිහෙට්ටි ගොඩගේ සිතුවමක් සහිත. ඒ කෙටි කතා කරුවා නම් ළඟදී නැවත අවදි වෙන සැක් පෙන්නන. ඔව් කෙටි කතාවේ මෙහෙමයි. දැන් මම ගොඩක් වෙලාවල් වලට මගේ ප්‍රධාන මේ ප්‍රකාශනය සිනමාවනේ මේ දවස්වල. ඒතකොට සිනමා කෘති දෙකක් අතර එන පොඩි හිස් කාල පරිච්ඡේදයක් තියෙනවා නිකන්. ඉස්තනක් තියෙන ඔය අතරතුර කෙරෙන දේවල් තමයි ඔය කවි කෙටිකතා වගේ දේවල්. මගේ ගොඩාක් දේවල් මගේ ගොඩක් කෙටිකතාවලට සහ කවිවලට මූලාශ්‍රය වෙලා තියෙන. එහෙම නැත්නම් අර ඒක ලියවෙන හේතුව වෙලා තියෙන කිසියම් සිද්ධියක් සිදුවීමක් මොකක් හරි දෙයක් නේ. දැන් කවි ලියුනේ ගොඩක් කලා පහුගිය කාලේ අර මේ කවි ගොඩක් ලියවනවා යුද්ධය ආශ්‍රිතව. එහෙම නැත්නම් පහුගිය තුච මුස්ලිම් ජනතාවට විරුද්ධව කිරිච්ච පහරදීම් ඊට පස්සේ මේ යුද්ධයෙන් පස්සේ ආපනය සංවර්ධනය කරන්න ඒ කැනුතු ගිහාම ඒ පැත්තේ වෙමින් තිබිච්ච දේවල් වගේ දේවල් කවි හැටියට පහුගිය කාලෙක ලියවුණා. මට මේ ගහ ගැන ඉර්ෂ්‍යා හිතෙනවා බා. මම යන්න. මං කියන්නේ බොරු නෙමෙයි. බලපන්. මේ කාෂ්ඨක පොලේ මේ ගහ කෙලින් හිටගෙන ඉන්න හැටි. මේ මුල් බලපන් පොළොවට කිඳා බහලා තියෙන හැටි. කෝ අපට මුල් නෑ. ඇයි අපි දළු දාන්නේ? හුලම් බදන්න. පුංචි හුලවකට පුළුවන් අපි එහෙම් පිටි මුස්සලා පොළොවේ ගහන්න. ඇයි දැන් ටෙලි නාට්‍ය කරන්නේ නැත්තේ? වෙලා නැද්ද කම්මැලිද? නෑ වෙලා නැතිකමක් කම්මැලිකමක් නෙවෙයි. ටෙලි නාට්‍යයක් කරනකොට ටෙලි නාට්‍යයක් විකාශය වෙන විදිය පිළිබඳව මගේ ඒ තරම් මේ පැහැදීමක් නෑ. ඇත්තටම අර අපි ලංකාවේ රූපවාහිනිය කියනක එනකොට මේ රූපවාහිනිය කියන පුංචි මෙවලම මේ කලාවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා විශ්වාස කරපු කීප දෙනා අතර කෙනෙක්නේ. එතකොට ඒක ඇතුළේ අපි බොහෝ දේවල් කරා ඇත්තටම. ඒ දවස්වල බොහෝ වෙනස්කම් කරා. නමුත් ඒක සම්පූර්ණයෙන් අද වෙනකොට නැති වෙලා තියෙනවා. ලංකාවේ රූපවාහිනිය මාධ්‍ය ඇතුලේ මේ දැන් මේ හැදෙන ටෙලි නාට්‍ය ගත්තොත් එහෙම දැන් සමහරක් වෙලාවට අපි දකිනවා ටෙලි නාට්‍ය කාගේ මොකක්ද කියලාවත් නැහැ. ටයිටල් එකක්වත් මේ යන්නේ නැති ගානට ගිහිල්ලා. ඒ කියන්නේ මේක වැඩක් නැහැ. ඒක ඕනේ නැහැ. ඕන තියෙන්නේ වෙන දෙයක්. වෙන කටයුත්තක් සඳහා විකිණීම සඳහා පාවිච්චි වෙන මෙවලමක් විතරයි. ඒ නිසා මේ මම හිතනවා මේ ඒ අර කලාව කරනවා කියන බලාපොරොත්තු රූපවාහිනිය ඇතුළේ සම්පූර්ණයෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි ලෝකය ඊට වඩා වෙනස් වෙලා ඉතින් ලෝකයේ සිනමාව තරම්ම රූපවාහිනී මාලා නාටක ප්‍රබලයි. සමහරක් දැන් දැනට තිරගත විකාශය වෙන ටෙලි නාට්‍ය හරහා අපේ තරුණයෝ උත්සාහ කරනවා කිසියම් දෙයක් කරන්න. කුබියෝ වගේ ටෙලි නාට්‍යයක් ජනප්‍රියයි. ඒ ජනප්‍රිය ක්‍රමත් එක ඇතුලේ වෙන දෙයක් කරනවා. සහෝදරයා වගේ දේවල් වල තියෙනවා පොඩි මේ වටිනාකම. හොඳයි. කෑගල් ඉඳලා ඇවිල්ලා අර ලුම්බිනියේ මංගල දර්ශනේ නාට්‍යක පෙන්නන සිහින හබාගේ අශෝක හඳගම කියන තරුණයා. දැන් මේ වෙද්දි සමාජ මාධ්‍ය ජාලවල Facebook එකෙත් ලියමින් ඉන්නවා ඉඳ හිට. ඔව්. එතකොට දැන් මේ ලයික් වෙන, ෂෙයා වෙන, ඉමෝෂන් වලින් තමන්ගේ හැඟීම් පවසන ලෝකේ. ඔව්. මේ මොහොතක් ලැබෙන පසු කාලේ. ඔව්. අවසන් වශයෙන් කියන ඔබට කොහොමද මේ මොහොත පේන්නේ සහ ඊළඟ මොහොත මොන වගේ එකක් වෙන්නේ? මේකයි දැන් මේ මොහොත දැන් ඔය සමාජ ජාලාර සිළු දේවල් ඇතුලේ අපි අලුත් අවකාශයක් හොයමින් ඉන්නවා. කියන්නේ අලුත් ජීවිතයක් හොයමින් ඉන්නවා අපි. ඒකනේ දැන් අපි මේක කරන්නේ. දැන් සමාජ විචාරය සමාජ පිළිබඳ කතිකාව කියන එක එළියට ඇවිල්ලා තියෙනවා. කියන්නේ සහභාගී මේවකමක් තියෙනවා. මොකද්ද හේතුවකට අපේ මේ දේශපාලන සංස්කෘතිය කියන එක මේ තියෙන මේ එකට ඇවිල්ලා නැහැ. ඒ දියුණුව මේකට ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට ඒක ඇතුළේ මහා ජරා ජීර්ණ වෙච්ච මොකද්ද ඒ කියන්නේ එකක් තියෙනවා. ඉතින් මේක අපි සකස් කරගන්න. මම හිතන්නේ අපි වෙනස් කරගන්න ඕනේ. ඒකට මේ තරුණයෝ තමයි මෙලිහත් වෙන්න ඕනේ. මම හිතනවා මේ අවකාශය තියෙනවා. ඒ බලාපොරොත්තු මේ නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මට
යහපත් හෙටක් පිළිබඳව තියෙන බලාපොරොත්තු මට මේ මේ මරණකම්ම තියෙයි. ඒකත් එක්ක අපි මේ ගනුදෙනු කරමින් ඉඳි. ඒ බලාපොරොත්තු තියෙනකන් අපි ජීවත් වෙයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ මට ඇරලා. හරි. බොහොම ස්තුතියි අශෝක හඳගම සහෝදරයා. රැකවරණයත් එක්ක මට හොඳ ලස්සන ළමා කාලයක් තිබුණා. එහිදී මට ඊට පස්සේ දැනගන්න ලැබුණා හොඳම කාන්තා චරිතයට මගේ නම නොමිනේට් වෙලා තිබුණා කියලා. මට කිසිම අදහසක් තිබුණ නැහැ මම යන පුද්ගලයා කවුද මගේ ඇතුළාන්තයෙන් තෙරපෙන මේ හැඟීම මොකද්ද කියන එක.